विकसित रहत। विकसित प्रेम पखुरु पियु पोहे पायत पोटिवी ग्यादेन अति कुलयत अद मट पिटु पायन मगे सुनुरु लंदुने मगे सुनुरु लंदुने विकसित रहत। අයිබෝවන් සුබ සැඳහවක් ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනටම අද විකසිත රෑහතේ මේ හමුවීම කියලා කියන්නේ ඉතින් ඔබ මග බැලූ හමුවීමක් මේ හමුවීමේ ආරම්භය මං එතුමාගේම අදහසකින් ඔබත් එක්ක බෙදා හදා ගන්නම් හැම දෙයක්ම පරයා අහසට පැනගත හැකි මොහොතක් වේ නම් අන්න ඒ මොහොතේ පමණක් ගීතයක් ලියවේ මේ තමයි එතුමා සෙවණැලි නොමැකේ නම් කෘතියේ එතුමා ගී රචනා සංකල්පයේ පිළිබඳව එකතු කරපු අදහස බවට පත් වෙන්නේ ගීපද සංකල්පනාවේ අපේ සිතුවිලි අපේ පරිකල්පනයන් මේ සියල්ල පොහොසත් කරපු අපිට නව මානයන් ජීවිත දර්ශනයන් පෙන්වා දුන්නු ගීත රචකෙක් විදිහට එතුමා අපේ හදවතේ ලොකු ඉඩක් වෙන් කරගත්ත කෙනෙක් ප්‍රවීණ ගීත රචකෙක් දක්ෂ කවියෙක් ඒකම ප්‍රවීණ රංගධරයෙක් ගුවන් විදුලියත් එක්කත් නෑකම් තියෙනවා ගුවන් විදුලි නිවේදකයෙක් වැඩසටහන් සම්පාදකවරයෙක් වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් එතනදී ඔහු එක්තරා අවස්ථාවක රංගන ශිල්පියෙක් තව අවස්ථාවක නිෂ්පාදකවරයෙක් තවත් විටක අධ්‍යක්ෂවරයෙක් තව අවස්ථාවක රචකයෙක් මිනිසා බලා සිටි ගී පොතේ කතුවරයා වෙන්නෙත් එතුමන් වේදිකාවද ගුවන් විදුලියද රූපවාහිනියද ටෙලිනාට්‍යද චිත්‍රපටද මෙන්න මේ කියන සියලු කලාවන්වල හැසිරෙමින් එතුමා අපේ සිතුවිලි ප්‍රබල කළා ඒ විතරක් නෙවෙයි අපේ ඇස් ඇරවෙන විදිහට එතුමා බොහෝ දේවල් ලියමින් අපට පෙන්වා දුන්නා මේ ඉතින් අපේ හදවතේ ලොකු ආදරයක් ගෞරවයක් වටිනාකමක් හිමි කරගත්ත ලූෂන් බුලත් සිංහල ආයුබෝවන් ඔබතුමන්ට ආයුබෝවන් මම ලූෂන් බුලත් සිංහල මහතා කියන්නේ නැහැ මොකද ඔබේ ඒ නිර්මාණකරණයේ ඔබේ තියෙන දර්ශනයත් එක්ක ඒ හැඳින්වීම ගැලපෙන්නේ නැති නිසා නේ මේ හරි අපි එහෙමනම් කතාව පටන් ගන්නම් ගීත රචකයා උපදින්නෙත් වේදිකාවෙන්මනේ එහෙමද මම ගීත රචනයට අහම්බෙන් පිවිසුණු කෙනෙක් මිසක් මම එල්ල කරලා කිසිම දෙයක් කරලා නැහැ ගීත රචනාව වෙන හා හා ඒකත් අහම්බෙන් වුණා කියන්නේ මම ඒ කාලේ වටනලා වාදනය ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වෙලා හිටියා. ඒ කියන්නේ ඉස්කෝලේ කාලේද? ඔව් ඉස්කෝලෙන් පස්සෙත් මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් මම නුවර හිටියා MG සුගතදාස කියලා සංගීතඥ. ඒ මහත්මයා අතරෙත් මම ඉගෙන ගත්තා. පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ඉන්නේ. විශ්වවිද්‍යාලෙන් බාහිරව මේක කළේ. ඉතින් එයාගේ ප්‍රධාන ගෝලියක් තමයි ඉන්ද්‍රා කුමාරි විජේරත්න කියන ගායක. එයාගේ සරල ගී වැඩසටහනකට ගීයක් ලියලා දෙන්නයි කියලා මට මේ ලියලා දුන්නේ. මොකද මම ඊට කලින් නුවරම හිටපු බණ්ඩාර කියලා ගුරු මහතෙකුට ගීත නාටකයක් ලියලා දුන්නා පාසල් නාට්‍ය තරගෙත්. ඒකෙන් තමයි දැනගත්තේ මමට ගීත රචනා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගීතය ලියලා මං දුන්නා. ඒ ගීතය මට ප්‍රචාරයේ වෙද්දී ඇහුවට පස්සේ මිසක් ආපහු අහන්න ලැබුණේ මමම ගුවන්විදුලියට නිවේදකෙක් හැටියට වෙලා ඇවිල්ලා අපේ ඇග්නස් සිරිසේන මහත්මිය තමයි ඒ ගීතේ හොයලා මට අහන්න දුන්නේ මෙන්න මේක තියෙනවා තැටිගත වෙලා කියලා. අර ඒ මන්නාඩියා නාට්‍ය නෙවෙනේ? මන්නාඩිය නෙවෙයි. අනේ 1961 කියන්නේ. ඒක 61. මේ කියන දේ වෙන්නේ 64 65 වගේ කාලේ. එතකොට මේ අර මන්නාඩියා වේදිකා නාට්‍ය නිර්මාණය කරේ පාසල් යන කාලේ. වේදිකා නාට්‍ය නිර්මාණයට මම පෙළඹුණේ මම ගුවන් මේ කියන්නේ ඉස්කෝලේ දෙහිවල මධ්‍යම විද්‍යාලය ඉගෙන ගන්න කාලේ අශෝකමාලා කියලා නාට්‍යයක් කළා මගේ ඒ කාලේ හිටපු විභාග කොමසාරිස් LLK ගුණතුංග කියලා මහත්මෙක්. එයා එතකොට විශ්‍රාම අරගෙන අපේ ඉස්කෝලේ ළමයි එක්ක
මේ අශෝකමාලා නාට්‍ය කළා. ඒකෙදි තමයි මම පළවෙනි වතාවට මේ ලුම්බිනි රංගහලේ නළුවෙක් වුණේ. ඒ අශෝකමාලා නාට්‍ය. එසේ මෙසේනේ සාලිය කුමාරයා. ඒක තමයි සාලිය කුමාරයා. ඉතින් ඒකෙන් පස්සේ මට හිතුණා ඉස්කෝලේ නුත් විභාගය ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ අපේ ගෙවල් අසලේ ඉඳ මගේ මිත්‍රයෝ ටිකක් හිටියා. අපේ තාත්තගේ තරුණ සමිතියක් තිබුණා. ඒකෙන් එකතු කරලා ඒකේ ඉන්න අයගෙන් හිටියා මිල්ටන් සේනාරත්න කියලා. එයා මගේ මේක දැනගෙන ඔය දිහිවරයෝ ගැන නාට්‍යම් ලියලා තිබුණා මන් අඩියා කියලා. මට මේක දැක්කහමත් මතක් වුණේ ඒකයි. මේ ඒ මන් අඩියා නාට්‍යය තමයි මං කරපු පළවෙනි අධ්‍යක්ෂණය. ඒකේ මම රඟපෑවා. මිල්ටන් සේනාරත්න තමයි ඒක ලිව්වේ. ඉතින් ඒකේ ඒකෙත් ගීත එකක් දෙකක් තිබුණා මම ලියපු. මේ අපේ ඉස්කෝලේම සංගීතාචාර්ය බන්දු ගුණසේකර මහත්මයා තමයි ඒකේ සංගීතය කළේ. කොහොම හරි ඒ නාට්‍ය කරනකොට අපි කාවවත් අඳුරන කට්ටියක් නෙමෙයි. ඒ කාලේ මගේ හිතවතුන් ඔක්කොම පත්තර කාන්තෝරු ගානේ ගිහිල්ලා අරවලි ආගෙන ගිහිල්ලා ඔය එක එක්කෙනාට දීලා පින්තූර අරගෙන දීලා කොහොම හරි මේ නාට්‍ය බලන්න පිරිසක් ඇවිල්ලා තියෙනවා මාධ්‍යයෙන්. එයින් එක්කෙනෙක් තමා සිරිලාල් කොඩිකාර මහත්මය. සිරිලාල් කොඩිකාර මහත්මයා පත්තරේ ලියලා තිබුණා මේ නාට්‍ය හැම දිහිවර ගම්මානයකම පෙන්විය යුතු නාට්‍යයක් කියලා. ඒ කියන්නේ දිහිවරින්ගේ දියුණුව උදෙසා මේ කතා කරන ප්‍රචාරාත්මක නාට්‍යය. ඉතින් ඒකෙන් පොඩි අවධානයක් ඇති වුණා අපි ගැන මාධ්‍ය. ඒක ලංකාදීම පත්තරේ, ඒ කාලේ ඇත්ත පත්තරේ, තව පත්තර කීපයකම මන්නඩිය නාට්‍යය. ඉතින් ඒකෙන් තමයි පළවෙනි මේ යොමු ඇති වුනේ ගීත රචනාවට සහ නාට්‍ය රචනාවට. ඒක ලොකු උත්තේජනයක් නේද එතකොට. ඒ කාලේ හැටියට රාජ්‍ය නාට්‍යවලදී අවසන් වටේට ආවේ එතකොට 1964. ඒ නාට්‍ය ලිව්වේ මම. මම එතකොට රජයේ ලිපිකාර සේවයේ හිටියේ. මාව මම ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ල ඉල්ල ඉන්නවා මට පේරාදීනේට එන්න දෙන්න. මම බාහිර ශිෂ්‍යෙක් කතියට හරි මට විභාග කරන්න මේ රස්සාව කරගන්න. මොකද තාත්තට මට වියදම් කරන්න සල්ලි නැහැ කියලා තාත්තම කිව්වා පුතේ රස්සාව කරලා ඉගෙන ගනින් කියලා. නමුත් මට හම්බුන්නේ නැහැ. මාව දැම්මේ නුවරඑළියට. නුවරඑළියේ ඉඳන් මං සටන් කළා කොහොම හරි පේරාදීනේට එන්න. ඊට පස්සේ මාව දැම්මේ අඹේවැල්ල සත්වගොවිපොළට. ඒ සත්වගොවිපොලේ ඉන්න කාලේ තමයි අර කාන්සියට තනිකමට ලියපු නාට්‍ය තමයි නොනි වෙන ගේනේ. එතකොට මගේ ඔය මිල්ටන් සේනාරත්න යාළුවා මට කිව්වා මේ සැරේ නාට්‍ය උත්සවේ තියෙනවා මේක දාමු අපි ඒකට කියලා. කොහොම හරි නාට්‍ය තේරුණා. පිටපත තේරුණා. අද වගේ නෙමෙයි ඉස්සෙල්ලම ගන්න පිටපත. පිටපත තෝරලා ඊට පස්සේ කියනවා අපිට ඒක දල රංගයක් දකින්න ඕන අපිට. එතකොට තමයි ඊළඟ පියවර. එතකොට දල රංගයට අපි ඔක්කොම මම එහෙ ඉඳන් එනවා මේ නාට්‍ය පුහුණු කරන්න. ඇවිල්ලා පුහුණු කරනවා. ඉතුරු ටික යාළුවන්ට බාර දීලා යනවා මං නැති කාලේ මේ ටික කරන්න. එහෙම කරලා කොහොම හරි දල රංගය සමත් වුණා. ඊට පස්සේ අපිට මුදල් ටිකක් දෙනවා, ඇඳුම් ටිකක් දාලා ඊළඟ පියවරට එන්න කියලා ඇඳුම් හදලා ඒකෙනුත් අපි සමත් වෙනවා. ඒ පූර්වදර්ශනය. ඊළඟට අපිට සල්ලි ටිකක් දෙනවා. සම්පූර්ණ මේකප්, සංගීතය, විදුලි ආලෝක ඒව ඔක්කොම යොමු කරලා සම්පූර්ණ නාටකය පූර්ණ නාටකය පෙන්වන්න කියලා. අනේ අපි ඉතින් ඉතාම සාර්ථක විදියට ඕක ඒ ලුම්බිනි රංගාවේ එදා පෙන්නෝ. දර්ශනේ ඉතාම හොඳට ස්මූත්ලි ගියා. නාට්‍ය ඉවර වුණාට පස්සේ කර්න් කෝල් එකෙන් පස්සේ වේදිකාවට ආවා පොඩි නිලධාරියෙකුගේ පෙනුම තියෙන ටයි එකක් දාපු පොඩි එක්කෙනෙක්. ඇවිල්ලා කවුද ලූෂන් පෙරේරා කියලා ඇහුවා. මං කිව්වා මමයි. මොනවද මේ නාට්‍යද? පවුල්වල ගෙවල් දොරවල ප්‍රශ්න වේදිකාව උඩ කතා කරන එකද නාට්‍ය කියන්නේ කියලා මට බැනගෙන බැනගෙන ගියා. එච්චරයි. ඒ තමයි අන්තිමේදී දැනගත්තේ ඒ කවුද කියලා. ඒ තමයි නාට්‍ය අනුමණ්ඩලයේ සහ ඒකේ සභාපති, ඒකම ඒ කාලේ මේ සංස්කෘතික ලේකම් MJ පෙරේරා මහත්තය. එහෙමද? MJ පෙරමාත්‍ය තමයි ඇවිල්ලා මට එහෙම කෑ ගැව්වේ. ඉතින් මම කල්පනා කළේ MJ පෙරමාත්‍යට විතරද ඒක පෙවුනේ? ඊට කලින් පිටපත කියවපු අයට ඒක දැනුන්නේ නැද්ද? පූර්ව දර්ශන දෙකක් නරඹපු අයට දැනුන්නේ නැද්ද? දැන් මන් මෙන්න බලන්න විනිශ්චයන් වලට තමන්ගේ පෞද්ගලිකත්වය බලපාන හැටි. එතෙන්දී අර නිර්මාණය නෙමෙයි බලපෑවේ.
එයාගේ පෞද්ගලිකත්වය පස්සේ තමයි පස්සේ කාලෙක මම දැනගත්තේ ඇයි ඒ කියලා. ඒක මට කියලා දුන්නේ බන්දුල ජයවර්ධන පේරාදෙණියේදී. ඒ කියන්නේ ඔබතුමාගේ නාට්‍ය ගුරුතුමානේ. ඔව් ඒ නොනිවෙන ගිනි පේරාදෙණියේ පෙන්නවා කැම්පස් වලේ පෙන්නවා. ඒකෙන් තමයි බන්දුල ජයවර්ධන මහත්තයා අඳුරගත්තේ. පස්සේ කාලෙක මට කිව්වා ඉතින් හරිනේ ඔයා එයා ඔයකොට විරුද්ධ වෙන එක ඔයා එයාගේ තාත්තගේ චරිතේනේ නාට්‍යයට ගහලා තියෙන්නේ. ඉන්නේ එහෙම තමයි ඔහු උනේ නේ මේ ඇයි ලූෂන් බුලත් සිංහල මේ තරම් නාට්‍ය කලාවට ලැදි වෙන්නේ ඒක ඒක මෙහෙමයි ඇත්තටම මම නාට්‍ය කලාවට යොමු වීමේ ප්‍රධාන යොමු ඇති වුණේ මං රත්මලානේ ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්නකොට පොඩි ප්‍රසංග අපි ඉදිරිපත් කරනවා විකට නාට්‍ය රමයෝ ඒ කාලේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා ශාන්ති කලා විද්‍යාපීඨයේ කියලා ඔය ගල්කිස්සේ තිබුණා පියසේන ජයවීර කියලා මහත්මයෙක් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි උගන්නන පන්තියක්. ඔය පන්තියට යද්දී ඒකේ හිටියා ජෝසප් පෙරේරා කියලා මහත්මයෙක්. එයා නාට්‍යකාරයෙක්. මට ගීත ගයන්න පුළුවන් ය රඟපාන්න පුළුවන් කියලා ඒව දැනගත්තාම එයාගේ නාට්‍යක පොඩි දරුවෙක් ළමයෙකුගේ අම්මත් එක්ක පාරේ හිඟා කමින් ගීතයක් ගහන දර්ශනයකට මාව යොදාගත්ත එයාගේ නාට්‍ය. ඒක පෙන්වේ ඔය අත්තිඩියේ රජයේ විද්‍යාලේ ඒ කාලේ. එතකොට ලොකු විශ්වවිද්‍යාලයක් නෙමෙයි. එතන තමයි පෙන්වේ පළවෙනි රංගනය ඒක තමයි. අම්මත් එක්ක ගීතයක් ගයමින් හිඟා කමින් යන එක. ඉතින් එතනින් තමයි මගේ මූලික යොමු ඇති වුනේ. ඊට පස්සේ අශෝකමාලා නාට්‍ය ඔය මධ්‍යම විද්‍යාලේ දෙහිවල එතන ඉඳන් තමයි මේකට ඇති වුනේ. ඒ පියවර ඔස්සේ ආව ගමනේ 1974 රතු හැට්ටකාරි තමයි ඉතින් ඔබතුමාව මේ නාට්‍යකරණයේ උස තැනක තියන්නේ. ඔව් ඇත්තටම 74 මට වෙච්ච දෙයින් පස්සේ මම පුදුම අධෛර්යයටපත් වීමක් වුණා. මං හිතාගත්තා මං ඊට පස්සේ ආපහු රාජ්‍ය නාට්‍ය උත්සවවල නාට්‍ය කරන්නේ නැහැ කියලා. ඒ තත්ත්වයට පත් වුණා. මම ඊට පස්සේ මම උගක් ඔය සූදපාසිල්ල මහත්තයාගේ නාට්‍යවල එක එක්කෙනාගේ නාට්‍යවල රඟපාමින් හිටියේ. නාට්‍ය කරන එක මගේ හිතෙන් ඈත් වෙලා ගියා. නමුත් මොනෝහරි හේතුවක් හින්දා මගේ බිරිඳ අනුලට ගීත ගයන්න පුළුවන් ඒ වගේ හේතු හින්දා මගේ අතින් ওই නාට්‍ය ලියවුණා අපේ වාසනාවට. ඒක ලියවුණා. ඇත්තටම ඒක තමයි මූලික. දැන් අපි පුංචි කාලෙත් මම රත්මලානේ ඉඳකොට මම දැකලා තියෙන පළවෙනි නාට්‍ය වර්ගය තමයි ඒවත් මේ ධීවරයෝ. ඒගොල්ලන්ගේ නිවාඩු කාලෙට ඒගොල්ලෝ මූදු යන්නේ නැති කාලෙට ඒගොල්ලන් අතර ඉන්න කලාකාරයෝ එකතු වෙලා ටවර් හෝල් එකේ මාස්ටර්ලා ගෙන්නලා ඒගොල්ලෝ පොඩි පොඩි මේ නෘත්‍ය වගේ දේවල් කරනවා. ඒවා මේ අපිට පෙන්වන්න නෑ, අපේ ඉස්කෝලේ පෙන්වනවා. හැබැයි සල්ලි නෑ අපිට ඒක බලන්න. මම ඒ දවස්වල ඒගොල්ලෝ පුහුණු කරන්නේ මේ ඔක්කොම පොල්ලතු වලින් වට කරපු මඩුවල තමයි. මං ගිහිල්ලා හොරෙන් ඕවා බලාගෙන ඉන්නවා මේවා. සමහරවිට මං ගුටි කාලක් තියෙනවා එළවනවා ඒ බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම තමයි ඔය යොමුව එන්නේ පුංචි කාලේ ඉඳන්ම ඇවිල්ලා නාට්‍යවලට තියෙන ආසාව. ඉතින් අදත් ඒ උවමනාව මට තියෙනවා. දැන් මට මගේ වයස ප්‍රශ්නයක් නැහැ මට. නමුත් මගේ පරිසරය මට ඉඩ දෙන්නේ නැහැ අද ඒ කරන්න. 1974 එතුමන් රතු හැට්ටකාරයේ නිර්මාණය කරාට පස්සේ හොඳම සංගීත නිර්මාණය වෙනුවෙන් ඔස්ටින් මුණසිංහ, ඒකම හොඳම රචනය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල, හොඳම නළුවා විදිහට ජයලත් මනෝරත්න සම්මාන හිමි කරගන්නවා. ඒ අවස්ථාවේදී වැඩිම සම්මාන හිමි කරගන්න අවස්ථාව තිබුණත් ඉතින් අර ඒකේ හේතු ඕන තරම් තියෙනවානේ. ඒ හේතු පදනම් කරගෙන ඒ අවස්ථාව අහිමි වුණා. ඒක වෙනම කතාවක්. ඒක මගේ පොතෙත් මම කියලා තියෙනවා. ඒ පොතෙන් තමයි. හරි. ඒ පොත ගැනත් අපි උන් ඉස්සරහට කියන්නම් ඔබට. ඒ පොත කියවගත්තොත් ඉතින් කතාව මුල ඉඳලම ඔබට දැනගන්න පුළුවන්කම තියෙයි. අපිට හැබැයි අද හැම කතාවක්ම දිගහැරගන්න වෙලාවක් නැති නිසා මේ රතු හැට්ටකාරීත් මතක් කළ වෙලාවේ අනුලා බුලත්සිංහල මහත්මියත් මතක් කරපු වෙලාවේ අපි කොහොම අමතක කරන්නද ඉතින් රතු හැට්ටකාරී මේ ගීතය. මෙහි පිට පාටා දුන දෙන
මනෙමට ලාබයි මන් දෙන මේ කිරි දී කිරි දී කිරි අදරත් ඉතින් නාට්‍ය කලාවේ අපිව මොහොතකට ඒ ගීතයත් එක්ක නවතන තරම් නිර්මාණකරණයේ වඩා උසස්ුණු ගීතයක්. මේ යෙදුම් මේ ආකෘතිය මේ ගැනත් අපි කැමතියි ඔබතුමාගෙන් යමක් දැනගන්න. මේ අපි කියවලා තියෙන පොතපතේ කියන්නේ නම් මේක ටිකක් ඔබතුමා අර සිංහල සැහැලි ආකෘතිය එකතු කරගෙන නිර්මාණය කරා කියලා. ඒක ආභාෂයෙන් තමයි ඔක ලියුවේ. ඇත්තටම මේ සැහැලි පොතේ තිබිච්ච ගීතයක කොටස් එක්ක තමයි ඕක මම නිර්මාණය කළේ. මගේ නාට්‍යයට ඕන විදිහට මම සකස් කරලා ගත්තා. කොහොමද ඔබතුමා හිම තමයි මේ දැන් කොයියම් විදිහින් හරි තමන්ගේ නාට්‍යෙට ගැලපෙන විදිහට අර අනුකරණයක් නැති මේ අපූර්වත්වය තමයි ඔබතුමාගේ නාට්‍යවල අපි විඳින්නේ. ඇත්තටම මේ හැම දෙයකටම ස්තුතියි. අන්නේ එහෙම නාට්‍ය ගීතයකුත් අපි කොටසක් හරි අහන්නම ඕන. ඒ තමයි තාරාවෝ ඉගිලෙති. ඒ අපේ රටේ මේ පළවෙනි වතාවට රෝමේ නාට්‍යයක් පෙන්වුව එකක්ද කොහොමද කතාව? රෝම නාට්‍යයක් ලංකාවේ ඊට කලින් කවුරුත් කරලා නැහැ. නැහනේ. ඒක ඔය පහුගිය කාලේ ඔය ලැටින් භාෂාව දන්න මර්ලින් පීරිස් ප්‍රොෆෙසර් මහාචාර්යතුමා එයා ඒක ලැටින් භාෂාවෙන්ම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒක පිළිගන්නලා තියෙන්නේ ලූෂන් බුලස් සිංහලට. රෝම නාට්‍යයක් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දුන් ලූෂන් බුලස් සිංහලට මේ පිරිනමමගේ. ඒක අපේ රටටත් ඇත්තටම ආඩම්බරයක්. එහෙම වෙනවා කියන එකම මේ හැබැයි අර එතුමා නිරන්තරයෙන්ම කියන කතාවක් තමයි රෝමේ මේ විදිහට මේ ප්ලෝටස් නේ ප්ලෝටස් නිර්මාණයක් වුණු මිනෙක්මුයි සහෝදරයෝ. ඔව් සහෝදරයෝ. එහි නාට්‍යයේ අනුවර්තනයක් හෝ පරිවර්තනයක් නොවන වගේ කරුණාවෙන් සලකන්න. මේ අපිටම ගැලපෙන විදිහට එතුමා ඒ ඇසුර මේ ආකාරයට ලං කරලා දීලා තිනවා. මේ තාරාවෝ ඉගිලෙති නාට්‍ය ගීතයක්. සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කරලි පලසකි මේ මග දිග ඇදිරු අහස සූරන මැදුරු ආරදි පැත්තේ සොඳුරු සල් පිල්වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේගෙන මසුරන් කඹයට දෙන්නේ නිබඳ සිතලත වෙන්නේ සෝභාව දේමෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇදිරු අහස සූරන මැදුරු දෙව්ලොවවත් නැති සැප විකුණන්න හදනකොට මේ වගේ ගීතයක් නිර්මාණය වෙන්නේ 1981. අපිට එහෙම අර දෙව්ලොව නැති සැපත් පෙන්නකොට මේ හැම මුලාවක් ළඟම අපේ මානව බැඳීම් දිය වෙනවා. ඔබතුමා හරි ලස්සනට අපිට කිව්වා. කැමතියි තව දේවල් දැනගන්න මේ ගැන. ඇත්තටම දැන් ප්ලවටස්ගේ නියුන් සහෝදරයෝ නාට්‍ය සංවාද නාට්‍ය. ඒක කිසිම විදිහකින් සංගීතමය නාට්‍යයක් නෙමෙයි. මට ඕන වුණා ඒක සංගීතමය නාට්‍යයක් කරන්න. මොකද ඒකේ තියෙන හාස්‍යෝත්පාදක දේවල් එක්ක ඒකේ අර ප්‍රමෝදය වැඩි කරන්න මට ඕන වුණා. ඒක හින්දා තමයි ඒක සංගීත නාට්‍යයක් කළේ. අනිතක මම දැකලා තිබුණේ නැහැ කවදාවත් සිංගප්පූරු කියන්නේ මොන වගේ රටක්ද කියලා. මම ඒක දැකලා තිබුණේ ගුවන්විදුලියේ ඉඳෙද්දි ඔය ලයිබ්‍රේට එනවා සංගරාවල්. ඒ සංගරාවල්වල සිංගප්පූරුව පිළිබඳ යම් යම් තොරතුරු තියෙන පින්තූර හම්බ වෙලා තියෙනවා. ඒව අනුසාරයෙන් තමයි මම පරිකල්පනය කළේ මෙහෙම වෙන්න ඕනේ මේ තියෙන කියලා. ඉතින් පස්සේ ඒක මට
දැසින් දකින්න මම හම්බුනේ ගුවන්විදුලියේදී 1980 වෙදී අපි මලේසියාවේ අර රූපවාහිනී පුහුණුවකට යවනවා දෙන්නේ සිංගප්පූරුවට යන්න ලැබෙයි. එදා තමයි හරියටම දකින්න ලැබෙන්නේ. අර එදා මම ලියපු දේනේ කියන එකනේ. එතුමා අර මතක් කරා වගේම හැබැයි හාස්‍යය මතු කරත් හාස්‍යය තුළ ප්‍රඥාව තමයි එතුමාගේ නිර්මාණවලින් අපට ලං කර දෙන්නේ. ඒ නිසාම අර සමහර වෙලාවට අපට හිතෙන්නේ ඔළුව අතගාලා ටොක්ක්ක් හනිනවා කියන්නේ. අන්නේ එහෙම තත්වයන් එතුමාගේ නිර්මාණකරණයේ නාට්‍ය කලාවේද ගීත කලාවේද අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි දැන් ගුවන් විදුලියත් මතක් කරගත්ත වෙලාවේ කැමති දැනගන්න 1971 ඔබට අවසන්. ඒක හරි වාසනාවක් නේ. සාමාන්‍ය ගුවන් විදුලි නිවේදකෙක් ස්ථිර වෙලාම පත්වීමක් ලැබෙනවා කියන්නේ ඇත්තම වාසනාවක්. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ? මෙහිමයි මම එතකොට වැඩ කළේ පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. 1969 වෙනකම් මං හිටියේ පේරාදෙණියේ. එතකොට මම බාහිර ශිෂ්‍යෙක් හැටියට මගේ උපාධිය කරලා රස්සාව කරමින් තමයි මම ඉගෙන ගත්තේ. ඒ කාලේදී පොඩි පොඩි ප්‍රශ්න වගේකුත් ආවා. ඒක හින්දා මට මම මේ කෝන්තරේ කියලා නාට්‍ය රංගපාන්ද ඇවිල්ලා මට ওই අනුලාව හම්බ වෙලා එයාව විවාහ කරගන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙලා තමයි 69 මෙහෙට මං එන්නේ. ඒ එන්න ඉස්සෙල්ලා ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ තිබුණා ස්ථිර නිවේදකයන් සඳහා අයදුම්පත් බාර ගන්නවා කියලා දැන්වීම ගැසට් කරලා තිබුණා. ඒකේ සුදුසුකම් හැටියට දාලා තිබුණේ උපාධිය. ඉතින් මට මේ සුදුසුකම තියෙන ඉඳන් මං ඉල්ලුවා. ඒක පේරාදෙණියේ ඉඳන් ඉල්ලුවේ. ඒක නිවේදකකෙන් එහෙම ආසාවක් තිබුණේ නෑ. නෑ ආසාවක් තිබුණා මට. ඒ කියන්නේ මට ආසාවක් තිබුණා කොළඹ හිටියොත් මට නාට්‍ය කරන්න පුළුවන්. මොකද දැන් රජයේ සේවයේ අද මෙතන හෙට අතන මං ඒක අත්විඳනේ පහුගේ අවුරුදු 8ක් විතර ඒක අත්විඳලා. ඉතින් මං හිතුවා මට ගුවන්විදුලියට ආවොත් ඒ මගේ ආශාවක් තියෙනවා. මං ගුවන්විදුලියට ඇවිල්ලා තියෙන්නේ ළමෙක් හැටියට. ළමා ගායකයෙක් වෙන්න මං මේකට ආවා මේ සම්මුඛ පරීක්ෂණයට. ඔව්. නමුත් ඒකෙන් මාව සමත් වුණේ නැහැ. ඒ මතකත් තිබිලා මං මේක දැක්කම මට හිතුණා යන්න ඕනේ මේකට කියලා. ඉතින් දැම්මා. නමුත් අවුරුද්දක් ගිහිල්ලත් ඒකට පිළිතුරක් ආවේ නැහැ. පස්සේ මම මේ කොළඹට ආවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන්. එතකොට මම විවාහ වෙලත් ඉන්න කාලේ තමයි ප්‍රවාහන අමාත්‍යාංශයට ඇවිල්ලා තිබුණා අරෙන් ඒවලා මෙහෙම මට ඉන්ටර්විව්ස් වලට එන්න කියලා. අන්න එතකොට තමයි මම දැනගත්තේ. එතකොට 70 වෙලා මේ. ඉතින් මෙහෙ ඇවිල්ලා ඉන්ටර්විව්ස් දෙක තුනක් තිබුණා, ලිඛිත පරීක්ෂණ තිබුණා, ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න දෙනවා, ඒ ට්‍රාන්ස්ලේෂන් එක නිවේදනය කරන්න දෙනවා. ඔන්න වගේ ගොඩාක් ජරම කරලා මාස්ටර් පරීක්ෂණ කීපෙන් පාස් වෙලා තමයි අන්තිම ෆයිනල් එකට මාව තේරුනේ. ඉතින් කොහොම හරි තෙන්දිත් මට මගේ පොඩි වාසනාවක් තියෙන්න ඇති. අර මං කියපු කෝන්තරේ නාට්‍ය ඒකට බලපෑවා. ඒ මොකද එතකොට හිටපු සුසිල් මොනසිංහ කියන මේ සභාපතිතුමා මාව දැක්ක හැටිය මගෙන් ඇහුවා, "ලූෂන් කෝන්තරේ රඟපෑවා නේද?" කියලා. මං කෝවිසේ ඒක හොඳයි, මං හොඳ රඟපෑවා, මම දැක්කා මේ මගේ යාළුවෙක් ප්‍රේමරංජිත් තිලකරත්න කියලා එයා කිව්වා. ඒ නිසා එතුම බලන්නේ. ඒකින්ද මට ඒක බලපෑමක් වුණා. මං හිතන්නේ මාව තේරෙන්නත් ඒක පොඩි හේතුවක් නේද? හේතුවක් වෙන්නේ. කෝන්තරත් ඒ කියන්නේ ජීවිතේට හොඳක් කරනවා. ඒ වෙලාවෙම මගෙන් ඇහුවා මේ ඔයාට මේ රජයේ සේවය දාලා මේ වගේ තැනකට එන එක ඔයාට පාඩුවක් නෙමෙයිද කියලා. මං කෝ නෑ සර් කියලා. ඊට පස්සේ එතන හිටපු අපේ සම්මුඛ පරීක්ෂක මණ්ඩලයේ කෙනෙකුට කිව්වා, "බලන්න මෙයා මෙතනට ආවොත් එයාට මොන වගේ මේකක්ද මේ වැටුපෙ එක්ක සම." එතකොට කවුද ඒ කාලේ හිටපු මිස්ටර් වීරසේකර කියලා. ඒ පස්සේ මම දැනගත්තා එයා තමයි පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්. එයා කිව්වා ලොකු පාඩුවක් වෙන්නේ මේ වැටුපත් එක්ක ඒක මෙයා වෙනවා කියලා. එහෙම තමයි මම ගුවන් විදුලියට තේරුණේ. මානුෂීය හැඟුම් ඇති පාලකයෝනේ. දැන් ඉතින් ගුවන් විදුලියටත් ආව වෙලාවේ ඔබ මුලින්ම ලියපු ගීත රචනාව මතකද? මුලින්ම කරපු ගීත රචනාව මට මතක හැටියට සුජාතා අත්තනායකට ලියපු "සඳ බැස නැ වෙසක් සඳ" කියන ගීතය.
කොච්චර කාලෙකින් ඒ ගීතේ ඇහුවේ නැද්ද? ඈ කොච්චර කාලෙකින් ඒ ගීතේ ඇහුන්නේ නැද්ද? මං ඇහුනේ නෑ මං කාලෙකින් කාලෙකින් නේ උරුදු ලොකු ගානක් නේ ගණනය කරන්න බැරි තරම් කාලයක් මේක මේක සංගීතයකදී ඔස්ටින් මොනසිංහ මට මතක දියද එයා හින්ද තමයි ඒකට මාව යොමු වුනේ ඒ සුජාතට කියලා තියුනේ මගෙන් මේක ලියව ගන්න කියලා එහෙම තමයි සුජාතා මගේ ගීතේ ලිව්වේ අපි ඒ ගීතය හමු නේද එක්දහස් නවසිය හැත්තෑ දෙකේ නිර්මාණය වුණු මුල්ම ගීතය ඔබේ ඔය ගීතයත් එක්ක මට තවත් දෙයක් මතක් වෙනවා ප්‍රේම කීර්ති ඔය ගීතය අහලා ප්‍රේම එතකොට මං නවකෙක්නේ ප්‍රේම කීර්ති මං ළඟට ඇවිල්ලා කිව්වා උඹට හොඳ අතක් තියෙනවා දිගටම ලියපන් කිව්වා දැන් මම දකින්නේ එහෙම දිර් කරන අවංකව කෙනෙක් දිරිමත් කරන තව කෙනෙක් අපිට හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. ඒකයි මට හරි දුක. ඒ මිත්‍රත්වය අපිට දිගු කල් තියාගන්න බැරි වුණා. මොකද රූපහානිත් මාත් එක්ක ඉතාම සමීප විතර වැඩ කරානේ. අපි කතා කරමින් හිටියේ ඒක තමයි මුල්ම ගීතය මේ
රහට අපිට දැනෙනවා ඒ වචනවල වගේම සංගීතයත් නිසා ඔස්ටින් මුණසිංහන්ගේ සංගීතය කොහොමත් මේ ඔස්ටින් මුණසිංහයන් ඒකම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විශාරද ගුණදාස කපුගේ එච් එම් ජයවර්ධන මෙන්න මේ එකතුව තියෙන ලූෂන් බුලත්සිංහලගේ ගීත කලාවේ හැම තැනකදීම අපි ඒ ගැන තවත් දේවල් කතා කරන්න ලැහැස්ති අද ඉතින් හරි අභියෝගයක් වුණා මොකද එතුමා ලියපු ගීත එකතුවේ ගීත තෝරා ගැනීමේ වගකීම එතුමා මට පැවරුවා ඒ තමයි මම මුහුණ දුන්නු ලොකුම අභියෝගය ඒ අතරේදී ඉතින් මේ මගහැරෙන ගීතවලට මොකද්ද කරන්නේ නමුත් මේ ගීත මගහැරගෙන අපි කොහොමද ඉස්සරහට යන්නේ නේද ඒ නිසා මේ විදිහට ලං කරගනිමු මේ එතුමා රචනා කරපු අපිට කතා කරන්න ඉඩක් නැතත් අපි ලං කරගත යුතු ගීත විකසිත රෑ හත සෙන්දේ අහස වගේ පෙරසීමට ඉන්න ගියා කියන්න ඇයි ඔබ නාවේ මාරිද වන්නද සිතුවේ අරුමල්යායම් කොටි කර අහස විලේ ඉරහඳ පෙරලා ගිය කර සාගරේ අඳුරේ උන්නේ ලොවමයි පාවි මාහැරදා ඇගිය දවසේ මාහැරදා ඇගිය දවසේ නිලි පොදේලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාදත් සිහි වෙනවා සිරි පොද දැකලා ඉනි බරයාමේ සැවුලන් අනලනවා අම්මා වත කර ලිපගිනි නැල වෙනවා කොළඹ රෙල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ නිම්මල් කිනැහෙනවා උසරි පොටින් අදින්න පාවලා කුලයි ඉරෙන්නේ රිදි පොටින් අදින්න පා තරු දෙපොටයි කැඩෙන්නේ මූනට මගේ එබින්නේ පාහඳ එලියයි නිවෙන්නේ හැමදාමත් ඔච්චන්නේ ඕලු විලට පනින්නේ අම්මා නැති මට කිරියම් මාවේ කරුවල ගෙදරට මිනි පහනී දැනගත්දා සිට පෙරුම් පිරුවේ අක්කේ මංමතු සක්විති වෙයි සිතලාදු ලේනෝ ලේනෝ ලේනි සමගින් අරඟට වාගේ අද ඇයි මේ කංකරච්චලේ නවසිගහේ මුදුනේ රතු මල්ලොසරිය පාවි පාවි බස් නැවතුම ළඟ ලැබුණනි යුවතිය ඔබ වට රතු මල් අතරින් ඔබිරු තම අනුරුවක් මැවේ සැකහැර පළමි කෙසේ පළමි කෙසේ දඟකාරී මං මත්තුම දෝනි ඔබට අකි කරුණේ ඟකාරි මං මත්තුම දෝයි කරුණේ අම්මේ සිරියහනේ ලනු පිහිරි සුසුම් එළන රැ මකුළු දෙලින් සිරි සිරියේ වියන් බඳින රැ යටලියෙන් නාරි ලතා මල් පුදින්නේ යටලියෙන් නාරි ලතා මල් පුදින්නේ යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන ළඟම විකසිත රෑ හත ඒ ගී බසද ඒ රූපකද ඒ මැවුන්ද ජනවහරද ජනකවියද මේ සියලු එකතුවක අපිට
යන පාර පෙන්වූ ගීත රචකයෙක් ලූෂන් බුලත්සිංහල මේ ඔබ ලියූ ගීත අහනකොට ඔබට කොහොමද ඔබ ගැන තියෙන හැඟීම මම කොහොමද ඒකට උත්තර දෙන්නේ කියන එකත් එකක් ප්‍රශ්නයක් ඇත්තටම මම ලියපු ගීත මමම අහනකොට මට දැනෙන එක දෙයක් තමයි මේක තව ටිකක් හොඳට ලියන්න තිබුණා කියලා එහෙම මට දැනෙන වෙලාවල් තියෙනවා අර අර ඒක තමයි ඔබතුමා අර කලා ශිල්පියයි කලාකරුවගේ වෙනසක් කියනෝනේ ඔන්න ඔය වෙනසේ මට ඒක සම්භව වෙලාවට මේක තව මෙහෙම නෙමෙයි තව මෙහෙම කරන්න තිබුණා නේද කියලා හිතෙනවා ඇත්තටම ඒක තමයි දැන් අපි අපි නිරන්තරවම යමක යෙදිලා ඉන්නවා නම් ඒක තමයි වෙන්න ඕනේ නමුත් ඇත්තටම අපේ අපේ වෘත්තීය කලාවන් අරගත්තාම අපිට එහෙම අවස්ථාවක් නැහැ අද බොහෝ වෙලාවට ගීතයක් ලියලා අපි කාට හරි දෙනවා අපි දන්නේ නැහැ ඒකට මොකක් වෙනවද කියලා. බොහෝ කාලයකට පස්සේ ඉතින් කවුරු හරි මේක ගායනා කරන ඇහෙනවා. ඒක වෘත්තීය තත්වයක් නෙමෙයි. ඇත්තටම මේක එක්තරා ගලායාමක් එක දිගට තියෙන්න ඕනේ. ඒක රිහර්සල් කරනවා, ඒක පුහුණු කරනවා, ඒක නිර්මාණය කරනවා දෙක දෙක තමයි අරක පිබිදෙන්නේ. ඒක දැන් අපට දකින්න දැන්. ඒකනේ තින් ඒ කාලේ එකතුවන් හමු වීම් කතා කිරීම් වාද කිරීම් මේ හැම දෙය අතරෙම පවතින නිර්මාණ රසක් අපිට එක් වෙලා තියෙන්නේ. ඔව් දැන් ඔය තාරාවිගලිතේකේ සෝභාවදේ ගීතය වෙනුවට මම ඒකේ නගර වර්ණාවක් මම ලියලා තිබුණේ සිංගප්පූරු නගර වර්ණාව. ඒ වර්ණාව බොහෝ වෙලාවට ඒක අර ගුත්තිලේ කවි වගේ ටිකක් උදේනපුර සැනකෙළිය වගේ නේ. ඒ වගේ. ඉතින් මේකට මෙලඩියක දාන්නගේ මේකට තනුව දාන්න කපුගේ වැඩ වැයම් කරනවා ඒ ගහනේව මට හරි නැහැ මං අන්තිමට කිව්වා කපුගේ මේක මේක මේ මේක නෙමෙයි මේකට ඕනේ මේක ඒ නගරය වර්ණා කරන එක මවල පෙන්නන විදිහට වේදිකාව මත නළුවට රඟපාන්න පුළුවන් වෙන්න ඕන එතකොට මං කිව්වා ඔයාට ඔයා අහලා තියෙනවද රැත සුර පුරමිනි ආරවේ කියලා ගීතයක් කොළඹ රැට සුර පුරමිනි දැන් මේක ඇහුවාම මට මතක් වුණා ආහහා අපිට මේ කෙටි වෙලාවක් ඔබෙන් ගන්න වුණා හරි ඊට පස්සේ තමයි කපුගේ මහත්තයාට ඒක අවබෝධ වුණා මට කිව්වා එහෙමනම් අන්න ඒ විදිහට වචන එන විදිහක් ඔයා මේක ආකෘති වෙනස් කරන්න කියලා පස්සේ මං ආකෘති අන්න එහෙමයි දැන් අර සංගතණයෙන් තමයි ඒක හරි දෙයක් නිර්මාණය වෙන්නේ බොහෝ වෙලාවට අපේ අපිට මේ අවස්ථාව ලැබෙන්නේ බොහොම කලාතුරකින් අන්න එහෙම උදා කරගත් අවස්ථාවන් තමයි ජීවිතේ අපි හැමදාමත් මේ ගීත විදිහට කලාවක් විදිහට රසවින්දනය කරමින් ඉන්නේ මේ සියලු කතා අද අපිට කාලෙත් එක්ක දිගහැර ගන්න ලොකු ඉඩක් වෙන් කර ගන්න බැරි වෙන නිසාම මම ඔබට මතක් කරනම් එතුමා ලියනවා එතුමාගේ ජීවිත කතාව අරගෙන කියව ගන්න ඔබට පුළුවන් ලූෂන් බුලත්සිංහලගේ එදා පටන් මෙදා දක්වා මේ කලා ජීවිතයේ එතුමාගේ හැම නිර්මාණයක් ගැනම හරි අවංක හැඟීමෙන් එතුමාගේ හෘද සාක්ෂිය අවදි කරපු කතාව දවා හලු කළ නොහැක මතක කොහොම දවා හලු කලන්න දෙතින්නේ දේ මතක අපි විරාමයක් ගන්නම් විරාමයෙන් අනතුරුව යලි ඔබ මුණ ගැහෙනම් විකසිත රැහත අද විකසිත රැහතට අපි ආරාධනා කරා ප්‍රවීණ ගීත රචක දක්ෂ කවියෙක් වුණු රංගන ශිල්පී ගානුදෙලි නිවේදක වැඩසටහන් සම්පාදක ටෙලිනාට්‍ය රංගදරයෙක් වගේම වේදිකා නාට්‍ය තුල නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂවරයෙක් රචකයෙක් විදිහට අපට මුණගැහෙන අපි ආදරය කරන නිර්මාණ එකතුවක අයිතිය හිමි ලූෂන් බුලත්සිංහලට අපි දැන් ගුවන්විදුලියට ආපු කතාවත් කතා කරා විශාරද ගුණදාස කපුගේ සහ ලූෂන් බුලත්සිංහල මේ එකතුව මෙන්න මේ සුසංයෝගය අපිට අමුතුම රසයක් සහ අමුතුම භාවාත්මක හැඟීම් එකතු කරපු නිර්මාණ එකතු කළා. කොහොමද මේ හමුවීම ලූෂන් මහත්මයා? මම ගුවන්විදුලියට නිවේදකෙක් හැටියට පත් වෙලා යනකොට නාද ශික්ෂකයෙක් හැටියට හිටියේ ගුණදාස කපුගේ. මගේ පළවෙනි මේ ගුවන්විදුලියේ නිවේදන කටයුතු ආරම්භ කරපු දවසේ
කපුගේ නාද ශික්ෂකයා. ආ, ഇതുමද සහයෝගයෙන් එහා පැත්තේ ඉන්නේ නේද? ඔව්, එහා පැත්තේ. ඉතින් ඒ සහයෝගයෙන් තමයි ඉස්සෙල්ලම පස්සේ තමයි ඉතින් මම එයා ගැන හොයලා එයා බහත්කාණ්ඩේ ගිහිල්ලා සංගීතය හදාරලා මේ ඇවිල්ලා මේ නාද ශික්ෂකෙක් හැටියට කටයුතු කරන්න ඉතින් රැකියාවක් කරන්න ඕන. ඉතින් ඒක කරමින් ඉන්න කවදී තමයි මේ මට හම්බ වෙන්නේ. ඒ ඊට කලින් මට හම්බ වෙන්නේ ඔස්ටින් මොනසෙන්. ඒ අර කෝන්තරේ කියන නාට්‍ය ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා සංගීතවත් කළේ. එයාගේ තාල වාදකයා වෙලා හිටියේ ඔස්ටින් මොනසෙන්. එතෙන්දී ඇති වෙච්ච මේ මිත්‍රත්වය මම ගුවන්තොට එනකොට එයා ඉන්නවා වාදක මණ්ඩලේ. ඉතින් ওই විදිහට තමයි ඒ ඔස්ටින් එක්ක තිබිච්ච මිත්‍රත්වය ඊට පස්සේ කපුගේ අර විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සංගීතඥ දෙන්න එක්ක මට මොකද්ද ආත්මීය සම්බන්ධකමක් ඇති වුණා. ඒ දෙන්නම අධිකතර මානවවාදීන් දෙන්නේ. ඒ කියන්නේ එහෙම දය මුණ ගැහෙන බොහොම කලාතුරකින් ඔස්ට්‍රේලියානු මිනිසෙක් සහ කපුගේ වගේ අය. මම අන්න එතනයි මං ඒගොල්ලන්ට ඒතරම්ම සමීප වෙන්න හේතුව කවදාවත් බොරු කියන්නේ නැති අනිත් අයව රවට්ටන්නේ නැති අනිත් අයව හෙලාතලා වැඩ කරන්නේ නැති එහෙම මිනිස්සු බොහොම කලාතුරකින් අපිට හම්බ වෙන්නේ. ඔස්ට්‍රේලියානු මිනිසෙක් සහ කපුගේ කියන්නේ අන්න එහෙම දෙන්නේ. ඒ යහපත් විශිෂ්ට ගණයේ මිනිස්සු දෙන්නේ. ඒ දෙන්නා ගැන මගේ හදවතේ අදත් තියෙන්නේ එදා ඒ තිබිච්ච ගෞරවයමයි. මොකද ඊට පස්සු කවුද මට හම්බ වුණේ කියලා මං හිතනවා. මට එහෙම සමීපම එහෙම දෙන්නෙක් හම්බුන්නේ නැහැ ඊට පස්සෙ. එකම පන්තියේ එකම දර්ශනයන් මුණ ගැහෙනකොට ජීවිතයේ ඒ හැඟීම් බැඳීම් ආත්මීයව දැනෙනවා. මෙන්න මේ ආත්මීය බැඳීම කපුගේ සහ ලූෂන් බුලත්සිංහල අතර වාසනාව ගෙනාවේ රසික පාර්ශ්වයට. එතුමාට ඔබතුමා ලියපු මුල්ම ගීතේ තමයි සුභ ප්‍රාර්ථනා. සුබ ප්‍රාර්ථනා කියලා ආරම්භ කරාට ඉතින් මේ කියවෙන කතාව වෙනම කතාවක්. ඕක ඇත්තටම මගේ මිතුරෙක් පිළිබඳ මතකයක්. මගේ මිතුරෙක් හිටියා. එයා එක්තරා යුවතියකට ආදරය කළා. කොහොම හරි විවාහය වෙන්න හිතලා මෙයාට යෝජනාව ගේනකොට තමයි ඒ යුවතිය මෙයාට කියලා දෙන්නේ මම විවාහක කාන්තාවක් කියලා. අන්තිමේදී ඒ මගේ මිත්‍රයා විවාහ වන දවසේ ඒ මංගල්‍යයට මමත් සහභාගී වුණා. ඉතින් අර එයා පූර්වයෙන් බැහැලා එනවා මම බලාගෙන අර එයා කොහොමද බලාගෙන ඉන්නේ කියලා එයාගේ අර පෙම්වතිය. ඉතින් ඒ මතකේ ඒ පරිකල්පනය තුළින් තමයි ඕක නිර්මාණය වුණේ. මගේ යාළුවා දන්නේ මම එයා ගැන ගීතයක් ලිව්වා කියලා. නමුත් පස්සේ කාලෙක දැනගත්තද කියලා මම කියන්න ගියේ නෑ. යාළු අද ඒ මිත්‍රයා නැහැ මගේ ජීවිතුන් අතර. මේ කපුගේට ලිව්වේ ඔය මුල්ම ගීතය ඔන්න ඔය අත්දැකීම පාදක කරගෙන. ඒකයි තමයි එතුමා කියනවා ගිගුම් හඳින් මගුල් සිලු පෝරුව දෙදරයි. අපිට දැන් ඒ කියන්නේ අර මේ ඉස්කෝලේ යන කාලේ මේ ගීතය අහනකොට මේ
යදුම්වල තේරුම් ටිකක් හිතා ගන්න බෑ. හැබැයි කාලෙත් එක තමයි මේ යදුම්වල තියෙන බරසාර බව, හරවත් බව, අර්ථවත් බව මේ හැමදේම අපිට දැනෙන්න හැගෙන පටන් ගන්න. ජීවිතේ මුහුකුරා යන්න යන්න අපිට තවත් වටිනාකම් ඇති ගීත එකතුවක් ලූෂන් බුලත්සිංහල අපිට උරුම කර දෙනවා. අද විකසිතරේ හතේ අපේ එහි හමුවීම ළඟ. දැන් ඉතින් මේ අපි විශාරද ගුණදාස කපුගේ මහත්මයා ගැනත් කතා කරපු වෙලාවේ තව ගීතයක් තෝරා ගන්නවා. මොකද ඔබේ ගීත එකතේ වැඩි ඉඩක් තියෙනෙම කපුගේ ගහඬටනේ. ඒ නිසා තව ගීතයක් අපි ලං කරගන්නම්. මේ ගීතයත් ඉතින් ඔබතුමා මේ පරිසරයේ සෝබා දහමේ යෙදුම් යොදාගෙන විරහවක්, විරහ වේදනාවක් මේ විදිහට ලං කරන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. බින්දු බින්දු තාරකා. ඒ මගේම වේදනාව තමයි එතනදී. ඒකද මේ තරම් වේදනාවක්? දවා හලු කළ නොහැකි මතක එන්න යන්නේ වැදම. තව තව විස්තර හොයාගන්න පුළුවන් පොත කියවුත් ඔබටත්. මේකේ ඔබ කියනවා දැන් සඳ කියන්නේ ඇත්තම සෞම්‍යම දෙයක්නේ. හැබැයි ඔබතුමා සඳේ සෞම්‍ය තැනක ආදරයේ සෑය මවනවා. ඒ තරම් විරහ වේදනාවක්, තද බල වේදනාවක්. ඒක සුවපත් වුණේම නැන්ද? මෙහෙම ඒක කොහොම හරි මම යටපත් කරගත්තා. ඒව දරාගත්තා. ඒ දරාගත්තේ මගේම අවබෝධයෙන්. මොකද්ද මේ කියලා අත්හරින්න තියෙන උවමනාව සහ මම සර්වයිව් වෙන්න ඕන, මම පවතින්න ඕන කියන හැඟීම නිසා ඒක සමනය කරගත්තා. ඒක ඔබතුමාට පිනක්. මොකද ඔබතුමා ඒක උත්සාහ කරලා සමනය කරගන්න ඔබ දරූ උත්සාහය තව ජීවිත ගණනාවකට ඔබතුමා එක පාඩමක් විදිහට කියා දෙනවා. ඒක ඇත්තටම හරි වටිනාකමක්. කෝලගේ හඬට අපි ප්‍රියයි. හැබැයි ඔබතුමා මෙතන කියන කෝල නම් වෙනම කතාවක්. එහෙම තමයි. ඒක ඒක එහෙම වෙන්නේ නැතුව බෑනේ. පරාජිතයි නේ. ඔව්, නැත්තම් පරාජිතයි. හ්ම් හ්ම් හ්ම්. ඔබත් මමත් ප්‍රේමී නමින් හදවතේ විඳින වේදනාව මේ එතුමා අපිට ලං කර දෙන්නේ. මේ ගීතේ තනුවටද ලියවුනේ කොහොමද? තනුවකට ලියවි. තනුවකට ලියවි. එච්.එම්. ජයවර්ධන. එච්.එම්. ජයවර්ධන. තනුව ගීපද ලූෂන් බුලත්සිංහල, මේ හඬ විශාරද ගුණදාස කපුගේ. සඳයි ඔබයි ඉනෙවුනාරයි සුබ පැතුම් අගාදයේ ගීතිකා ඇසේ අහිමි වූ ආදරේ රත්තියුම් පිපේ බින්දු බින්දු තාරකා කඳුළු මල්විලේ උමතු වී සඳයි ඔබයි ඉනෙවුනාරයි තනිවි ගිම්හානයේ වැළපේ කෝලාවනේ තනිවි ගිම්හානයේ වැළපේ කෝලාවනේ සඳ මත ආදරයේ සෑය මැවේ වියකි බමර ගීත මල කරොන් සැලේ තාරකා කඳුළු මල්විලේ උමතු වී සඳයි ඔබයි ඉනෙවුනාරයි විසමදු පුරවාවිතේ මා
ಮದ ಸೇಯದವ ದೇಸನಿವ ನಂಗನು ಮಂದಹಾಸಮಿಯನ ಮಾನತೆ ಬಿಂದು ಬಿಂದು ತಾರಕ ಕಂದುಲು ಮಲ್ವಿಲೇ ಕುಮ್ಮತುವಿ ಸಂದೈ ಒಬೈ ನಿನ್ನೆವು ನಾರೈ ಸುಬಪೆ ತುಮ್ ಅಗಾದಯ ಗೀತಿಕಾ ಎಸೆ ಅಹಿಮಿಯೂ ಆದರೆ ರತ್ತಿಯುಂ ಪಿಪೆ ಬಿಂದು ಬಿಂದು ತಾರಕ ಕಂದುಲು ಮಲ್ವಿಲೇ ಕುಮ್ಮತುವಿ ಸಂದೈ ಒಬೈ ನಿನ್ನೆವು ನಾರೈ අද විකසිත රෑහතේ අපේ හමුවීම ලූෂන් බුලත් සිංහල සමග එතුමා ලියූ ගීත එකතුවේ ගීත අපි වැඩි කොටසක් ඔබ හා බෙදා හදා ගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. අපි ගුවන්විදුලියට ආව කතාව කතා කළා. ගුවන්විදුලිය හිටි නිසාම රූපවාහිනිය පටන් ගන්න කණ්ඩායමටත් එකතු වෙන්න අවස්ථාවක් ලැබුණානේ ඔබතුමාට. ඔව් ඇත්තටම මම ගුවන්විදුලිය රූපවාහිනියට යන්න කිසිම උවමනාවක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. කෙනෙක් නෙවෙයි. හ්ම්. මොකද මම ගුවන්විදුලි ඒ කාලේ වෙනකොට මං සතුටින් හිටියා ප්‍රශ්න හුඟක් ඇති වෙලා ඒවා විසඳගෙන ඉන්න කාලේ කුමාරි ඒ යුගයේ වෙනකොට අපේ ගේ ඉස්සරහා අතන තව ගයක් හැදෙනවා අපි දැක්කා කුමාරි එක දවසක් අපේ තේවිස් ගුරුගේ මහත්මයා පණිවිඩයක් එවුවා වහම යව හම් වෙන්න එන්න කියලා මටයි බන්දුල විතානකට ඉතින් අපි දෙන්න ගියා අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලයට ගියා සභාපතිත් එතුමා ගියාම එතකොට ජිමි බරුච මහත්මයා කීප දෙනෙක්ම හිටියා අපි ගියාම කිව්වා මේ මම මේ එන්න කිව්වේ දැනුම් දීමක් කරන්න හෙට නෙමෙයි අනිද්දා මැලේසියාවට යන්න සූදානම් වෙන්නේ ඉතින් අපි ලොකු ගැටලුවකට මුහුණ දුන්නා ඊට පස්සේ කිව්වා මෙහෙමයි මේ එන්න කිව්වේ ඒකයි දැම්මම ගෙවල් දොරවල් වලට කියලා මේ මේ ගමන යන්න සූදානම් වෙන්න කියන්නයි ඒක ඊට පස්සේ දැන් මම කත කැලිච්ච කමට කිව්වස එහෙම රට යන්න මට නම් පාස්පෝර්ට් එකක්වත් නැහැ කියලා. එතකොට මේ ගුරුගේ මහත්තයා කිව්වා නෑ නෑ පාස්පෝර්ට් ප්‍රශ්නයක් නෑ. ජිමි බරුච මහත්තයාව බලාගනි. තමුන්ට තියෙන්නේ ගෙදවල් දොරවලට ගිහිල්ලා කියලා මේ ගමනට යන්න සූදානම් වෙන්න. ඊට පස්සේ කිව්වා මේ ඇඩ්වාන්ස් සම්බුවේ ඇඳුම් ගන්න ඕන නම් අරම එහෙම තමයි මුල්ම වතාවට අපිව යැව්වේ එක කණ්ඩායමක් හැටියට මැලේසියාවේ AIBD ආයතනයට රූපහානි මේ මැදිරි තාක්ෂණය පිළිබඳ පුහුණුවකට. ඉතින් ඒක ඇත්තටම මං හරි සතුටු වෙනවා එහෙම දෙයකට යන්න මං කවදාවත් ගුවනින් ගිහිල්ලා තිබුණා එදා වෙනකන් ඒ පළවෙනි වතාවට අහසින් ගිහී මැලේසියාව යන ගමනේ. ඉතින් ඒ ගිහිල්ලා ලැබපු අධ්‍යාපනයත් ඉතාම සාරවත් අධ්‍යාපනයක් අපි ලැබුවේ. නමුත් අවාසනාව ඒ ලැබපු අධ්‍යාපනය අනුව කටයුතු කරන්නට අපිට මේ භූමියේ ඉඩක් ලැබුණේ නැහැ. හ්ම් හ්ම් හ්ම්. දැන් මම මෙහෙට ආවේ ඉතින් ඒ බලාපොරොත්තු ගොඩක් ඇතුව මේ අපි ඉගෙනගත්තු දේ මාත් එක්ක ගියා විග්නේශ්වරන් මහත්මයා පී විග්නේශ්වරන්. හ්ම්. ඒ වගේම එන්සතා ලේඩි මට ඒ නම මතක් නැහැ අධ්‍යක්ෂවරිය එතුමියත් ගියා. ඒ වගේ ගුවන්විදුලි ගණනාවක් ගියා. හ්ම් හ්ම්. ඒ ගිහිල්ලා ලැබපු ඒ පුහුණුවෙන් පස්සේ තමයි මාසයක් ඇතුළත අපිට ලියුමක් ආවා ඔබව අද ආවල් දින සිට රූපවාහිනී සංස්ථාවට මුදා හරිනවා කියලා. එතකොට රූපවාහිනී සංස්ථාවට මේ මේ පුටු ටිකක් විතරයි තිබුණේ. ඔව් කවුරුත් පත් වෙන. ඊට පස්සේ තමයි අපිට ආරංචි වුණේ මේ ගුරුගේ මහත්මයා ඒකේ අධ්‍යක්ෂ ජනරාල් සභාපතිකම ලබාගෙන එනවා. ඒකට මේ කල් ඇතුව සූදානම් වීමට තමයි අපිව මේ පුහුණු කරලා දෙන්නේ. ඔබතුමාට නාට්‍යංශයේ නිෂ්පාදකවරයෙක් දෙවෙන්නේ. මම නාට්‍යංශයේ අපි දෙන්නම බන්දුලයි මායි දෙන්නම නාට්‍යංශයේ නිෂ්පාදකවරයෙක්. ඒ අපි යනකොට ධම්ම ජවගොඩ මහත්මයා නාට්‍යංශයේ ප්‍රධානී හැටියට පත් කරලා තිබුණා. පුටු කීපයක් එක්ක කීප දෙනෙක් විතරයි හිටියේ. පස්සේ තමයි ඉතින් මේක ක්‍රියාත්මක වුණේ මාස දෙක තුනක් ගිහිල්ලා. ඉතින් අර මං අර කියන්න ඇසි ගුරුගේ මහත්තයා ආවේ නැහැ. ආවේ නේ. එතකොට තමයි මාව රත් වුණේ. මොකද ගුරුගේ මහත්තයා එන්න නැතුව ඇවිල්ලා තියෙන්නේ කවුද? අර මගේ නාට්‍ය ප්‍රතික්ෂේප කරුව MJ පෙරේරා මහත්තයා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? ඉතින්
පුදුම වස්තයක් ඉතින් ගොඩාක් වස්ත ඇති වුණා මගේ ඔක්කොම ලියලා තියෙනවා මගේ පොතේ අන්න පොත කියවගත්තා නේ ඒක තමයි අපිට කාලෙත් නැති නිසා දැන් මේ අර දැන් මෙහෙට එනකොට නම් ඉතින් නාට්‍ය බලාගෙන නිවේදකෙකුනි දැන් රූපවාහිනියේ එන නාට්‍ය අංශම ලැබුණා එක්තරා අවස්ථාවකදී ඉතින් කොහොම කොහොම හරි ඒ රූපවාහිනිය තුළම ඔබතුමාට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ අතරවාරයේදී තින් අනිවාර්ය නිවාඩු යවනවා, ආපහු සේවය ලැබෙනවා. මෙන්න මෙහෙම ගිය ගමනක එතුමා හැබැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් බවටත් පත් වෙනවා. අපි කතාව එතනින් නිමාවක් තියන්නම්. පොත කියවගත්තොත් ඉතින් මොකද්ද වුනේ, කවුද කරේ, කොහොමද වුනේ කියලා මගේ මාධ්‍ය ජීවිතයේ සම්පූර්ණ විස්තර මම ලියලා තියෙනවා. අමතක කරන්න බැරි ටික. ඒක රහ පොතක්. දැන් මොකද මේ මට මේ පොතේ සියලු දේ ඔබත් බෙදා හදාගන්න ඉඩක් නැති නිසා තමයි මමත් ඔබට මතක් කරන්නේ. අපි මේ රූපවාහිනිය ගැන කතා කරපු නිසා මේ 83 බර්ලින් වලට යන්න ඉඩ ලැබෙන්නේ රූපවාහිනියින්දද? රූපවාහිනිය. එතනදී තමයි ඔබතුමාට මේ පළවෙනි වතාවට ඔපෙරාවක් දකින්න වෙන්නේ. වාසනාවක් වුණා ඒකනේ. 80 ගණන් වල තමයි ඔය කේමදාස මහත්තයා හම්බ වෙලා ඒ වැඩ කරන්න හම්බ වෙන්නේ. 83 මට ලැබිච්ච අවස්ථාව ජර්මනියට යන්නට. ඒකෙන් මං බොහෝ දේවල් ඉගෙන ගත්තා ප්‍රසංගය පිළිබඳ. ඒ මොකද මට ඒ ගමනත් එක්ක අවස්ථාව ලැබුණා ජර්මන් සංස්කෘතික ආයතනයෙන් ඒ රටේ නගර ගණනාවක නාට්‍ය නිර්මාණ නරඹන්නට ඒගොල්ලන් නොමිලේ මට ඒ අවස්ථාව ලැබුණා. සුමාන දෙකක් මා වෙනුවෙන් ඒගොල්ලෝ ඒ සඳහා ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිබුණා. ඉතින් මම කවදාවත් බලාපොරොත්තු නොවිච්ච අධ්‍යාපනයක් ඒකෙනුත් මං ලැබුවා. ඉතින් මගේ ලොකු සම්බන්ධකමක් ඇති වුණා ගුවන්විදුලියෙන් රූපවාහිනියට ගියාට පස්සේ ජර්මන් ගමනෙන්. මොකද ජර්මන් ගමන මාස් පිළිබඳව ඒ රටේ SFB කියන ආයතනය මාව ඒගොල්ලන් අඳුනගෙන තියෙනවා මේකට ගැළපෙන කෙනෙක් හැටියට. ඒ හින්දම 1985 ෆලෝ අප් කෝස් එකක් මේකට ඒ අර කෝස් එකෙන් හොඳට ස්කෝ කරපු අය වැඩි මාක්ස් ගත්තු අය කීප දෙනෙක් ඔයගොල්ලෝ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට දාලා තිනවා වැඩි දුර යන්න. එතන ඉඳලා අවාසනාවට 85 ඒ අවස්ථාව මට නොදී ඉන්න රූපවාහිනිය කටයුතු කරලා තිබුණා. හැබැයි අන්තිම මොහොතේ ජර්මනිය ඒක නිවැරදි කරලා මාව ගෙන්න ගත්තා. රටේ නිවැරදි කිරීම නැති තැන කමන්නේ කොහේ හරි නිවැරදි කිරීම මනුව අවස්ථාව ලැබෙනවා. හරි. දැන් ඔය මේ ඔපෙරාව දැක්කට පස්සේ එතුමා මේ ඔපෙරාවට හරි ප්‍රියතාවයක් ඇති, ලැබියාවක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසාම එතුමාගේ නිර්මාණකරණයේදී එතුමා මෙන්න මේ ඔපෙරා රහ කේමදාස යන එක එකතුව හරි අපූර්වත්වයෙන් අපිට ලං කරන්න උත්සාහ කරපු තැන් තිබුණා. ඒ අනුව ඔබතුමා මේ කේමදාස මහත්මයා එකතුව ඔපෙරා නාට්‍ය දෙකක් එකක් දොරමණ්ඩල මුලින්ම කළේ දොරමණ්ඩල ඊළඟට සොඳුර වර්ණදාස. දොරමණ්ඩල අර යුද්ධය සම්බන්ධයෙන් කතාවනේ. ඔව් ඒ මොකද සංහිඳියාව ගැන කතා කරකට තිබුණානේ ආණ්ඩුව බලයට එනකොට. ඒ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා සංස්ථා සභාපතිවරුන්ගේ සංසදය කියලා එකක් හදලා ඒක මගින් ජාතික ආරක්ෂක අරමුදලක් ගොඩනගන. ඒ ජාතික ආරක්ෂක මුදලට මුල් පියවර තමයි මේ ඔපෙරාව. මේකෙන් ලැබිච්ච ආදායමෙන් තමයි මේ ජාතික ආරක්ෂක අරමුදල මුලින්ම ඇති කළේ. ඔබතුමායේ නිර්මාණය කරමින් කියනවා මිනිසා විසින් නිර්මාණය කරගන්න ව්‍යසනයක් තමයි යුද්ධය කියලා කියන්නේ කියලා. එකම අනිත් නිර්මාණය තමයි සොඳුර වර්ණදාසි. හරි. ඔන්න ඒ නිර්මාණ දෙකත් කතා කරපු වෙලාවේ රූපවාහිනියේ නෝ පරක්කම නිරියල්ල මහත්මයා ඔබතුමා මුණ ගැහෙන්න ආවිතින් ගීතයක් ලියා ගන්න. ඔය කාලේ වෙනකොට පරාක්‍රම නිරයල රූපවාහිනිය දාලා ගිහිල්ලා එයා පෞද්ගලික වැඩ කරන්න පටන් ගත්තා. මම ඒ ඉන්න කාලේ තමයි එක දවසක් මට මාව හම්බ වෙලා කිව්වා මට මෙහෙම පිටපතක් දීලා කියවන්න තිරනාටකය. මේකට අහවල් තැනට මෙන්න මේ ගීතයක් ලියා ගන්න. ඒකට කේමදාස තමයි සංගීතය නිර්මාණය කරන්නේ. ඉතින් මම ඉතින් මගේ නිර්මාණ ඉදිරිපත් කරලා එක දවසක් කේමදාස මහත්මයා ඇවිල්ලා මාව රූපවාහිනියෙන් වාහනේ නැගගෙන පරාක්‍රමයි අපි ඉතින් මන්ට කියවන්න කිව්වා. වාහනේ ගමන් කරන අතරේදී ගමන් කියවනවා.
කියවනකොට ඉතින් මම ලියලා තිබුණේ සේද සලුවයි පොඩි කතන්දර වගේ ලියලා තිබුණා මේ බලන්න සරස්වති මේ බලන්න සරස්වති මරණ තුනක් ඇති මිනිසා බලා සිටි කේමදාස එක පාටම වාහනේ පැත්ත ගිනාන අන්න එතනින් මේක පටන් ගන්නවා අර වචන වලට වැඩි එයා කිව්වේ මා මෙතනින් තමයි මේ මේක ගියේ ඊට පස්සේ අර ලියපු ඒවා හුඟක් ඒවා වෙනස් කරලා ඒක ඔප්නම් වෙන විදිහට තමයි ඔය පසුව ආපහු නිර්මාණය කළේ නිර්මාණේ වුණේ 1989 සරසවි ස්වර්ණ සංක සම්මාන හිමි කරගත් සිරිමැදුර චිත්‍රපටයේ මේ ගීතයේ තින් අපිව අදටත් පිනවන ගීතයක් ගතානුගතික ගී රටාව ඉක්මවා ගිය ගී රටාවක් අර උපෙරා රහ ලූෂන් බුලත්සිංහල ප්‍රිය කරපු නිසාම අපි ගීතේ ළඟ නතර වෙමු ගීපද ලූෂන් බුලත්සිංහල සංගීතවත් කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මේ ගී හඬ විශාරද අමරසිරි පීරිස් Thank you.
सा मरण तुनक अति मिनिसा बला सिटी निर्वच देसिन बलन कन्या अनतुरे वैतिंदी पयोधर तुरु इकी विदिंदी संत्रास असंवादी सुसुमे गे रिन्मयन वयन ජන කවියේ ඉතින් අපි අහලා තිබුණු මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑව කතාව අපි අහලා තිබුණා. හැබැයි ඒක ඒ තරම් අදහසක් මෙහිම ගීතයකට ලං කරන්න තරම් අපිට හිතා ගන්නත් බැහැ ඇත්තටම. මේ මෙහිම ගීතයක් නිර්මාණය කරාටම ස්තුතියි. ආභාෂය ලැබීම සහ ඒ ආභාෂයෙන් පරිකල්පෙන් දියුණු කිරීම තමයි ඒ අභ්‍යාස කළේ මම. ඒ කියන්නේ මරණ තුනක් ඇති මිනිසා ඒක ජන කවිය කියන පද දෙක තුනක් කියන්නේ ඒක මේකට පාවිච්චි කළා මොකද ඒ සිරිමැදුර තිරනාටකයේ කතාවට මේක තදින් බද්ධ වෙනවා. චරිත තුනක් වටානේ යන්නේ නේ. ඔබතුමා මේ අපිට මේ කතාව කොහොමද පැහැදිලි කරලා දෙන්නේ? නිර්මාණයක සාහිත්‍යමය ගුණ වටිනාකම එකතු වීම කොයිතරම් වටිනවා කියලා ඔබතුමා අපිට කියලා දෙනවද? ඒක මම හිතන්නේ අනිවාර්යෙන් සිදුවිය යුතු දෙයක්. සාහිත්‍යයක්නේ කවිය ගීතය කියන්නේ සාහිත්‍ය අංගයක්. එතකොට ඒක භාෂාව මගින් කරනවා නම් අපි ඒකට ගැළපෙන ඒ භාෂා සාහිත්‍ය යොදා ගන්නම ඕන. දැන් ගීතේ තියෙන පොඩි වෙනසක් මම අත්දැකලා තියෙන්නේ කවියට වඩා ගීතය හඳ මගින් අපේ සවනට යොමු කරන දෙයක්. ඒකට හඳ පතිත වෙනකොට සවනට අපිට නිරන්තරව ඇසෙන යම් යම් වචන වගේක් තියෙනවා. ඒ වචන ධ්වනිතාතනං වෙනවා මේ සංගීතයත් එක්ක එනකොට. ඒක හින්දා අපේ සාමාන්‍ය කටවහරේ තියෙන වචන පවා නිවැරදි තැනට යොදියොත් ගීතයක ඒක ඉතාමත් ප්‍රබලයි. අන්න ඒක තමයි මම දකින දේ. සම්පූර්ණයෙන්ම සාහිත්‍යයේ තියෙන සාහිත්‍ය සහ භාෂාව පදනම් කරගත්තු දෙයකට වඩා මේ හඳට බලපානවා අපේ එදිනෙදා වහරේ තියෙන වචන. එදිනෙදා ඒ නිවැරදි තැනට නිවැරදි විදිහට යොදා ගත්තාම ඒක තවත් සාහිත්‍යයක් බවට පත් වෙනවා. හැදෑරීම් කියවීම් රසවිඳීම් ජීවිත කතාම වෙනස් කරනවා. මේ තමයි ඉතින් අපේ ජීවිත වෙනස් කරපු අපි ආදරය කරන චරිතය. ලූෂන් බුලත් සිංහල අද විකසිත රෑ හත සමග. අපි එහෙමනම් තව ගීතයක් මේ ලංකර ගන්න සූදානම් තියෙනවා. ඔබතුමාගේ ගීත එකතු වී මේ ගීතයේ මගහැර ගියොත් ඉතින් ඒකත් ලොකු අඩුපාඩුවක් නිසාම. මුලිමලිවේ කපුගෙට හැබැයි කපුගේ මහත්මයාගේ බලකිරීමටම අමරදේව මහත්මයා ලවා ගායනා කරනවා. මොකද්ද උනේ? කොළොම්තොට නේද මහලුයි. ඒක ඇත්තනම කපුගේට තමයි මම රචනා කළේ. මම දන්නෙත් නෑ කපුගේ එක අමරදේව මහත්මයාට දුන්නා කියලා. පස්සුව තමයි මට ඇවිල්ලා කිව්වේ මෙහෙම එකක් වුණා කියලා. ඒ කතාව කිව්වේ ඊට පස්සේ. ඒ තමයි කපුගේනේ. අර බොහෝ අය හොඳම දේවල් Tamanට ගොනු කරගන්න හදන අය අතර ඔව් එහෙම කරන්නේ නැහැ. එහෙම මිනිස්සු වාසනාවක්. නිවැරදි තැනදී නිවැරදි මිනිහට ඒක දෙනවා. ඒ නිසාම පණ්ඩිත අමරදේවයන්ගේ හඬින් මේ ගීතය අපිට අහන්න පුළුවන්කම ලැබුණා. ඇත්ත ඉතින් කාලය කොයිතරම් ගෙවි ගියත් ප්‍රේමය කොහොමද වියපත් වෙන්නේ නේ? මේ අපිට මේ වග මතක් කර දෙන්නේ ලූෂන් බුලත් සිංහල ගී පද සංගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ. මේ හඬ පණ්ඩිත අමරදේව.
තොට නැත මහලු වී අවන්හල නැත පැලනි වී එදා හඳමයි හදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ රහසි බැන්ද ආදර පෙම් බලන් කැද පත් සොඳුරියේ පාට වත්සුන් දෙකොපුලෙන් හිසදා කොළොම් තොට නැත මහලුවී අවන් හල නැත පැරදිවි එදා හඳමයි හදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත් සොඳුරියේ කුඹගසක් උඩ නැවතිලා සිනා තලමි සඳේ ඇයි සරදම් බලන් කැඩපත් සොඳුරියේ කුමන අරුමද නරකෙසක් නැංගිලා කොළොම් තොට නැත මහලුවී අවන් හල නැත පැරදිවී එදා හඳමයි හදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ මේ හැඟීම මේ ආකාරයෙන් ලියනකොට ඉතින් ඔබතුමා කියන්නේ 80 කාලයේදී ඕකට පාදක වුණේ අපේ රූපහානී පළවෙනි සංවත්සරයට පස්සේ මුළු අපේ කාර්ය මණ්ඩලයට ලොකු සාදයක් පැවැත්වුවා තැප්‍රොබේන් හෝටලේ උඩ තට්ටුවේ. ඔය උත්සවයට ගියාම තමයි මට පළවෙනි වතාවට අපේ තාත්තා මාව හාබර් එක පෙන්වන්න එක්කන් ආපු හැටි මතක් වුණේ. ඒ වෙච්ච දේවල් ඔක්කොම සිහියට ගලාගෙන ආවා. මට එවේල තමා හිතුනේ එදා මම දැකපු හාබර් එක අද තවත් ලස්සන වෙලා ඊටත් වැඩිය. ඒ සංසන්දනයේ මනසට ආවේ එතකොට. එතකොට තමයි ඒක මං ජීවිතයට සම්බන්ධ කරගත්තේ. අපිට මොකද වෙලා තියෙන්නේ? එදා ඒ පුංචි දරුවෙක් හැටියට මං දැකපු වරාය අද තරුණ වෙලා ලස්සන වෙලා තියෙනවා. හඳත් එහෙමමයි. එදා හඳත් පායලා තිබුණා. ඒවත් එහෙමම තියෙනවා. නමුත් අපි විතරක් මෙහෙම ඒක තමයි මම ওই ප්‍රේම සම්බන්ධයකට ගලපවලා අපිට ඒ ආකාරයට ලං කර දෙන්නේ. දැන් මගේ හැරුණු ගීත ගණනාවක් තියෙනවා. අපිට වැඩි වෙලාවකුත් නැහැ. හැබැයි මේ ගීත ටිකත් කොහොම හරි මේ විදිහට එකතු කරගමු. විකසිත රෑ හත සඳ ලතා නැති කඟ ගැඹුරුයි තොලනු කී දේ දිනතේ කියවෙනවා වසංකරන හිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවාවුනේ උන්පුදා සඳ ඔබගෙන ආවු මල් වට්ටියකට අරගන්නම් ඔබ හැමදාමත් sa gine mal nen gine
ලූෂන් බුලත් සිංහල ගීත එකතුවේ අපි රසවින්ද ගීත එකතු අතරේ චිත්‍රපට ගීත තිබුණා වේදිකා නාට්‍ය ගීත තිබුණා සරල ගීත තිබුණා එකම සමාජය පිළිබඳව අපේ ඇස විවර කරවන ඒ කියන්නේ යටි අරුත් ඇති අපි ජීවන දර්ශනය තුළ තේරුම් ගත යුතු ගීත මේ සියලු ගීත එකතුවක් බවට පත් වුණා ජීවිතේ අපිට අර සිත්තරුවෙකුගේ චිත්‍රයක් දැක්කා හා සමානයි මොකද එතුමාගේ මේ නිර්මාණවල හැම විටම නිර්මාණ එකිනෙකට වෙනස්ව වර්ණවත් වෙනවා එකිනෙකට වෙනස් වුණු මේ හැඩයන් පවත්වා ගන්න කොහොම පරිස්සමක ඔබතුමා එකතු කරගත්තද මට හිතෙන්නේ ඒක මම හිතලා මතනම කරපු දෙයක් නෙවෙයි බොහෝ වෙලාවට ඒ පරිසරය අනුව ඒ අවස්ථාව අනුව ඒ පුද්ගලයා සමග කටයුතු කරද්දී එහෙම වෙනවා දැන් දම්පාටින් ලාසඳ බැස යනවා මට ඇහෙනකොට මට මතක්ුනේ ඕස්ටින් මොනසිංහ දැන් අර කපුගේ අර ගීතය කොළොන්තොට නැත අමරදේව මහත්මයාට දුන්නා වගේ
ඔස්ටින් මොනසිංහ තමයි මේ දම්පාටින් ලාසඳ බැස යනවා මුලින්ම අනුලා බුලත් සිංහලත් එක්ක සරල ගීවලට ගායනා කළේ. ඒක කපුගේ ගිහිල්ලා ඉල්ලුවාම ඔස්ටින් කිව්වලු ගන්න කියලා. ඒක මොකද ඒක තැටි එකට නැගිලා තිබුණේ. ඔස්ටින් ඒක කපුගේට ගන්න කිව්ව විතරක් නෙමෙයි මොකද මම එතකොට ගුවන්විදුලියේ හිටියා. ඒක පටිගත කරන වෙලාවේ ඇවිල්ලා ඔස්ටින් මොනසිංහ කපුගේට උදව් කළා ඒක පටිගත කරන්න. දම්පාටින් ලා සඳ බැස යනවා ආකාශීරන් පාටයි සමුගින යන්න මගින් තව මොහොතයි නුදුඩාරින්නේ එයි නුදුඩාරින්නේ එයි දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ ඇසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නේ මිමම් ගොළු වී ඉන්නේ මිමම් ඉතින් ඒ ගීතේ ඉතාම ජනප්‍රිය වුණා. එහෙම මේ වටිනාකම් ඇති මිනිස්සු ඇසුරේ අපේ ජීවිතත් අපි හැද කරගන්නවා මේ නිර්මාණකරණය හරහා. අපි මේ ගීතේ කතා කරන්න ඉඩක් නැතත් ලංකරගත යුතුමයි. කුඩ ඉහලන මල්වරු සාවේ කුඩ ඉගිලෙන විට වැහිලේනි එබි බලා රිය කවුරු දොරින් යට ගිය දවසේ දැස ගියා හැබැව අර ඔබ ලියූ දවා හලු කළ නොහැක මතක පුතේ පසුවදනේ මහාචාර්ය සුනිල් සෙනවි මහත්මයා මෙහෙම කියනවා. දැන් ඉතින් ඔබ කියවමින් සිටින මේ පොත නිසා ඔබේ කතාව කිසිවෙකුට හෝ කෙදිනක හෝ දවා හලු කළ නොහැකි වනු ඇත. හැබැව අපි කියන්නෙත් ඔබේ මේ සියලු නිර්මාණ රස උකහාගෙන අපි ජීවිතේ ලැබූ වින්දනයට අපි ජීවිතේ ලැබූ දර්ශනයට හැමතෙම ස්තුතියි පිං. ඔබටත් බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කළාට. සමුද්‍ර වෙත්තසිංහව අපි ආදරයෙන් මතක් කරනවා. මේ ඔහුත් මේ කතාවේදී හවුල්කරුවෙක් බවට පත් වුණා අපිට. අපි එහෙමනම් ඔබට ආරාධනා කරනවා තව විස්තර අපිට කතා කරන්න ඉඩක් නැති තැන කියවා ගන්න එතුමාගේ දවා හලු කළ නොහැක මතක ලූෂන් බුලත් සිංහල. අපි එතුමා රචනා කරපු මේ ගීතයත් එක්ක සමුගෙන යන්නම්. තව හමුවීමකින් ලබන පදාදාත් මුණ ගැහෙමු. මේ පොත එළිදැක්වීම වෙනුවෙන් ඔබටත් අපි ආරාධනා කරනවා පොත් ප්‍රදර්ශනයට. කවදද? සැප්තැම්බර් 22 වෙනිදා ආරම්භ වෙන්නේ පොත් ප්‍රදර්ශනේ. එතෙන්දි තමා මේ පොත පළවෙනි වතාවට එළි දැක්වෙන්නේ. හරි, ඔබට ආරාධනා කරමින් සමුගෙන යන්නේ. රජ මෙදුරෙක ඉපදී හිටියානම් නුඹත් රජෙකී පුතුනේ. ඉරිකද බාගෙන පොල් අතු ඉකිලේ අද නුඹේ Thank you.
से सुनो सहले दिव बुजुनक सी दिव गाहल मिं अपुरत दिव यन्नी एंदना कल किये ते दिवरली ने मत वावन मेदुरत इपदी हितियानम नुबत रज की पुतुनी इरीकद बागिन पुल अतु इगिले अद नुबी सिरी यहानी दीनिन हिना नुबी मा සිත රහත විකසිත පෙම් පොකුරු පියුම් පොහේ අයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු විකසිත රහතේ